2019 කොටාවේ රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ගත්තේ ආණ්ඩුව තමයි රට මේ තත්ත්වයට බංකොලොත් කරේ. රට ආර්ථිකයේ විනාශ කරේ කියන චෝදනාවත් එක්ක තමයි ඔතුමන්ලට මුණ දෙන්න වෙලා තියෙන්නේ. කියන්නේ අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය තීරණ නොගැනීම රට කඩා වැටීමට හේතුවක්. ජාත්‍යන්තරයේ අපේ ණයවර ලිපිය පිළිගත්තේ නැහැ. මුල් දවස්වල ලංකාවේ ණයවර ලිපිය වලට third party guarantee එකක් හොනේ වුණා. කොට අපිට තෙල් නැහැ, ගෑස් නැහැ, ආහාර නැහැ. මේව වෙච්චාම ඇතිවෙච්ච වේදනාව දේශපාලනයේ විසින් ප්‍රචණ්ඩත්වයකට මේ වෛරය හැරෙව්වා. ආර්ථික අර්බුදයේ දේශපාලන වෛරයට පෙරලීමේ ප්‍රතිඵලයක් ලෙස අද මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමා රටින් පළවා හැරි වෙලාව ඉදිරිපත් වුණ නැත්නම් මේ ලකට මේ කතා කරන්න ජනාධිපති වර්ණෙත් නැහැ පාර්ලිමේන්තු මැති වර්ණෙත් නැහැ බංගලදේශෙත් මේකම තමයි අද උනේ එනවල දැන් අගමැතිතුමිය පාර්ලිමේන්තුව ගිනි තිබ්බා අධිකරණයේ ඔක්කොම විනිසුරු වල පළවා හැරි හමුදාපතිවරයා පුච්චලා දැම්මා දැන් රට ගෙන යන්න බෑ සියලුම ආයෝජකයෝ රට දාලා යනවා ඔක්කොම ආයෝජකයෝ යනවා පැය 10ක් 12ක් විදුලිය කපනවා පඩියෝලින් භාගයයි කියන්නේ තව අවුරුදු 10කටවත් ඔලුව උස්සන්න බැරි තත්ත්වයේ ඇති වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කරන්න බැරි වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම පස්සේ කළා 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත 2048 වෙනකොට දුප්පත්කම සම්පූර්ණයෙන් පිටුදාකින මාර්ග සිතියම මේකේ අච්චු ගහලා නීතියක් බවට පත් කරලා තියෙනවා ඊළඟට සල්ලි අච්චු ගහන්න බැරි වෙන 2023 අංක 16 දරන මුදල් අච්චු ගැහිම තානම් කරන ශ්‍රී ලංකා මහ බැංකුව පනත සම්මත කරලා තියෙනවා ඕනේ ඕනේ විදියට ණය ගන්න බැරි වෙන්න 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනා කරන පනත සම්මත කරලා තියෙනවා බෑ මින් පස්සේ අයවැය සකස් කරන්න 2024 අංක 44 දරන මූල්‍ය කළමනා කරන පනත කියලා එකක් තියෙනවා ඒකෙන් පාර්ලිමේන්තුවේ බජට් ඔෆිස් එකකින් තමයි අයවැය ලේඛනය සකස් කරන්නේ ඊට පස්සේ හොරු අල්ලන්න අවශ්‍ය හොරකම් කරන්න බැරි වෙන්න හොරකම් කළාට වැඩක් නැති වෙන්න දූෂණ විරෝධී පනතක් සම්මත කරලා ඉතාම දැඩි නීතියක් බවට මේ පත් කරලා තියෙනවා කවුරු ගත්තත් 2025 ආර්ථිකය ඉස්සරහට යන්න ඕනේ කොහොමද ඔබතුමාලා සැලසුම් කරලා තියෙන්නේ 2025ට අයවැයත් එක්ක ඉදිරියට යන ක්‍රමවේදය අපිට හොඳ පිරිසක් ඉන්නවා ආර්ථිකය හසුරවන්න අපිට හොඳ වැඩසටහනක් තියෙනවා ඉදිරියට ගෙනියන්න ඒ වැඩසටහනේ අපි කරන සංශෝධන IMF එකට දැනටමත් අපි දැනුම් දීලා ඉවරයි අනිත් අය කොහොම කෙසේ කිව්වත් මේ රටේ 21 වෙනිදා බලය ගන්නේ අපි සජිත් ප්‍රේමදාස එතකොට අපි අර දෙවන ටෙස්ට් එක පාස් වුණේ නැත්නම් එහෙම හරිම අවුලක් වෙනවා අපි දැන් ඩොලර් උත්පාදනය කරගන්නට ඕනේ අපේ රජයේ සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මූලික වශයෙන් විදේශ ඍජු ආයෝජන සහ අපනයනය කෙරෙහි තමයි වැඩි නඹුරුවක් තියෙන්නේ මොකද අපිට අනිවාර්යයෙන්ම විදේශ සල්ලි ඕනේ ණය ගෙවන්නට අපි ස්වාධීන ආයතන ශක්තිමත් කරනවා අපේ මූලධර්මයට අනුව ඒ අනුව මහ බැංකුවේ ස්වාධීනත්වයට අපි ගරු කරනවා මෙතුමා මේ කියන පනත් සියල්ල ඒ සියලුම දේවල් සමහර පනත් මං හිතන්නේ ඩිබේට්ස් වලින් සම්මුත වුණා කියලා උතන තියෙන ඒවා ඔක්කොම එකඟයි ඒ අනුව දැනට ආණ්ඩුව ගෙනහිල්ලා තියෙන ඒ හොඳ පනත් කෙටුම්පත් එලෙසම අපි ආරක්ෂා කරගෙන ඒවා ඉදිරියට ගෙනියනවා මොකද අපි තම බලය ගන්නෙ ප්‍රධාන සාධකයේ IMF නේ කොහොමද ඔබතුමාලගේ ඒක සැලස්මක් තියෙනවද දැනට නම් අනිවාර්යයෙන්ම මේ ගිවිසුමත් එක්ක කාටමුණත් යන්න සිද්ධ වෙනවා ඒක ගැන කිසි තර්කයක් නැහැ බලය ලබා ගන්න ඕනි කෙනෙකුට කවුරු හරි කියනවා නම් අපි දිනුවොතින් අපි මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දිනලා දෙසැම්බර් 31 වෙනිදා මේ IMF එකෙන් එළියට යනවා කියලා කියන්නේ මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි එහෙනම් මේ රට අර 2022 තිබිච්ච තැනට ආපහු යනවා කියන එක ඒ නිසා ඒ ප්‍රලාපය අපි මේ රටට කියන්නේ නැහැ ඒක එහෙම කරන්න බෑ මොකද අපි අවසාන ණය දෙන්නා විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙන්නේ හැබැයි යම්කිසි දිනයක් එනවා මේකෙන් එළියට එන්න පුළුවන් දිනයක් 21 වෙනිදා අනුර කුමාර සනාගේ මහත්තයා මේ රටේ ජනාධිපති වුණොත් පාර්ලිමේන්තුව විසුරුවනවා කියන කාරණේ මුතුමල්ල ගත්තොත් මන්ත්‍රීවරු 3 දෙනයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අනුර කුමාර සනාගේ මහත්තයා ජනාධිපති වුණොත් ඒ හිස්සන පුරප්පාඩුවට ලයිස්තුවෙන් ඊළඟට එන කෙනා මන්ත්‍රී ධුරයට පත් වෙනවා පාර්ලිමේන්තුව විසුරුවහරන මොකද මේක පිරිසත් එක්ක යන්න බෑ කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවානේ ඒතර අපිට යන්න ඉඩ දෙන්නෙත් නෑනේ ඒ නිසා අනිවාර්යෙන් අපිට මහා මැතිවරණයට යන්න වෙනවා පාර්ලිමේන්තුව විසුරුවහරියාම සියලුම මන්ත්‍රීවරු අහෝසි ඔව් ඒතර කැබිනට්ුවක් අර මන්ත්‍රී 3 දෙනාත් නෑ එතකොට කොහොමද කැබිනට්ුවක් ඔබතුමාලා නිර්මාණය කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවහරලා తాවකාලික කැබිනට් එකක් පත් කරගෙන යන්න පුළුවන් මන්ත්‍රී ධුර අහෝසි වුණාම කැබිනට් එකක් පත් කරන්නේ කොහොමද එතකොට පාර්ලිමේන්තු සෙක්‍රටරිස්ලා හරහා අපිට යන්න පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඉස්සෙල්ලා කැබිනට් එක පත් කර ගන්නවා කියන කතාව තමයි මම පැහැදිලිව කිව්වේ. පාර්ලිමේන්තුව විසුරුවනවා. ඔව්. ඒක ඒක හරිනේ. පහුවෙන්ද උසීම විසුරුවනවා. නැද්ද කියන එක නෙමෙයි කැබිනට් එක පත් කරගෙන ඒ අවශ්‍ය කටයුතු අනුව නීත්‍යානුකූල මොකද ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරන්න බෑ. ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කරනවා කියලා කොහෙවත් අපි කියලා නැහැ නේ. ඒ ව්‍යවස්ථානුකූලව ඒ කටයුතු සිදු කරනවා.